එතුමා කරන්නේ එතුමාගේ හෝටලේ බේර ගන්න තමයි මේ මේ උපරට්ටිය දැම්මේ. රජවරු වැව් හැදුවා. හැබැයි රජවරු සිටුමාලිකා හැදුවේ නැහැ. රජ මාලිකා හැදුවේ නැහැ වැව් වල. ඒක නිසා වෙනත් මාරාන්ත උපවාසයකට හරි ගිහිල්ලා වැවේ 88.5 කියන තැන අපි ඉන්නවා. ඒක වෙනස් කරන්නට කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. අපි එහෙම රක්ෂිතය අඩු කරන්නට දෙපාර්තමේන්තුවෙන් නම් එහෙම කිසි තීරණයක් කරන්නේ නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාවාරි මාර්ග ඒකාබද්ධ ගොවි සංවිධාන නියෝජිතයින් සහ නුවර වැව යටතේ වගා කරන ගොවීන් මෙම විරෝධතාවට එක් වුණා. විරෝධතාකරුවන් අනුරාධපුර රාමකැලේ ප්‍රදේශයේ සිට පාගමනින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙත ගමන් කළා. පිරිස දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළත් පොලිසිය එය අවහිර කළා. පසුව විරෝධතාකරුවන් කිහිප දෙනෙකුට දිස්ත්‍රික් ලේකම්වරයා හමු වී අනවසර ගොඩ කිරීම පිළිබඳව දැනුවත් කරමින් සංදේශයක් බාර දීමට අවස්ථාව හිමි වුණා. අදටත් අනුරාධපුර නගරයේ සුන්දර කරමින් නගර මැදේ පිහිටා ඇති නුවර වැව වලගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දක්. අක්කර අඩි 36049ක ජල ධාරිතාවකින් යුක්ත නුවර වැව කුඹුරු අක්කර 2600ක් යලමහ දෙකන්නේ වගා කිරීමට දියවර සපයනවා. ඉන් ජීවිකාව සරිකර ගන්නා ගොවි පවුල් ප්‍රමාණය 5000කට අධිකයි. පවුල් 30000කට අධික පිරිසකගේ ඍජු ජල අවශ්‍යතාව සපුරන්නේ නුවර වැව මගින්. අනුරාධපුරයේ ජලය ලබා ගැනීමට අමතරව අනුරාධපුරයේ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකින්ගේ ජල අවශ්‍යතාවද සපුරනවා. අනුරාධපුර නගරයේ හා මිහින්තලා කඳුවැටියේ අති සුන්දරම ස්ථාන දර්ශනීය වන නුවර වැව ජෛව විවිධත්ව කලාප රසකින් සමන්විතයි. වැව් රක්ෂිතය ගොඩ කරන්න අවසර දුන්නාද? ඒ සියලුම දේවල් ගොඩ කිරීම අවම කරන්නට, එහෙම නැත්නම් ගොඩ කිරීම නොකරන්නට අවශ්‍ය සියලු පියවරන් අරන් තියෙනවා. නමුත් යම් යම් ස්ථානවල අපට හොරෙන් ගොඩ කරගෙන යනවා. ඉතින් ඒක දෙපාර්තමේන්තුවකට තනියම කරන්නට ඒක ශාලා අභියෝගයක්. දෙපාර්තමේන්තුවට එහෙම ශක්තියක් සෑම පැත්තෙම එවැනි දත්තයන් අපි පරීක්ෂා කරලා බලලා තිනවා. අපි ඩ්‍රෝන් කැමරාවක් තියවලා එවැනි ඒ දේවල් බලලා තිනවා. අපි ළඟ තියෙනවා. නමුත් එහෙම වාර්තා වෙලා නැහැ අපිට මේ ආකාරයෙන් කරනවා කියන්නට. නුවර වැවේ ජල ධාරිතාව අඩු කරන්න යෝජනාවක් තිබේද? අපි එහෙම රක්ෂිතය අඩු කරන්නට දෙපාර්තමේන්තුවෙන් නම් එහෙම කිසි තීරණයක් කරන්නේ නැහැ. ඒක දැනටමත් තියෙන 88.5ට තමයි තියෙන්නේ HFL සහ අවශ්‍ය කරන 0.5ක ඒ උස් මට්ටම තමයි අපි නඩත්තු කරගෙන යන්නේ. නැගින චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාගෙන් අප විමසීමක් කළා. වාහන අඟලක් ඉස්සුවක් අඟලක් පාක් කරන්න හැ කියන එක මම වාසියම යුතු දේශපාලනයගේ හැටගල්පේ ප්‍රකාශ කරනවා. අනිත් එක මගේ හෝටල් සංකීර්ණයක් කිසිම තැනක නැහැ. ඕන කොට එල්ල බලන්න පුළුවන්. මගේ පන් අවුරුදු 2000 විතර හදාපු පොඩි හෝටලයක් තියෙනවා. ඒක රිනොවේට් කරනවා. මගේ ගෙදර තියෙන්නේ වැවේනම් කිලෝමීටර් භාගයක් එහා. මට කිසිම සම්බන්ධයක් නැහැ කියන කාරණෙත් එක්ක. නමුත් අර නායක හඳුරන්න ඕනකම තිබුණා මට මඩ ගහන්න. ඒකයි සිද්ධ වුණේ.